සුද්ධික් වාර්තාවල් ලියල තියෙනවා 1890 ගණන්වල අනුරාධපුරයේ විස්තරය. ඒ සුද්ධ කියනවා අනුරාධපුරයේ පොසොන් එකට 20,000ක් විතර ආවය සිංහල බෞද්ධයෝ. ඇවිල්ලා ගස් ගල් යට නැවතිලා ඒ පොසොන් උත්සවයට ඇවිල්ලා ඉඳලා ඒ කච්චීරියේ, ඒක අනුරාධපුරයේ කච්චීරියේ තිබිලා තියෙන ඔය රුවන්වැලි සෑයත් සීමා බුදේ අතර ඔය කියන හැටියට. මුද රුවන්වැලි සෑය සීමා බුදේ අතර තමයි ඉස්සර තිබිලා තියෙන්නේ කඩපොළ. ඒක නැතිකලේ වලසිංහ හරිචන්දේ මැතිතුමා තමයි සුද්ධංගික නඩු කියලා එතනින් අයින් කළේ. නැත්තම් සීමාවෝදියයි රුවන්වැලිසෑය අතර අර අපි අර පෙත්මග යන්නේ ඔය පෙත්මග අතර තමයි තිබිලා සුද්ධ හදලා තියෙන කඩපිල. ඔතන තමයි තිබිලා තියෙන්නේ මේ කච්චේරිය. ඉතින් ඒ ලියුමේ තියෙනවා ඒ කච්චේරියේ ස්තූපියේ සෙනග රෑ නිදාගෙන ඉඳලා තියෙනවා. ඒ ස්තූපියේ තමයි තිබිලා තියෙන්නේ සේප්පුව. සේප්පුව රුපියල් 170 ගන්න තිබිලා තියෙනවා. එතකොට මේ සූද්දා ලියනවා මේ සේප්පුව 6 දිනකට පහසියෙන්ම උස්සගෙන කැලේට ගොහින් මේක කඩලා සල්ලි ගන්න පුළුවන්. නමුත් කච්චේරියත් වහලා තියෙද්දි සෙනග 20,000ක් විතර මහා සෙනග ගොඩේ 150 රුපියලක් තඹ දොයිතුවක් නැති වෙලා නැහැ. මොන සුද්ධ වார்த்தාව දෙනවා. නැති වෙලා නැහැ. ඊට පස්සේ කියනවා ඒ සුද්ධා අපේ ක්‍රිස්තියානි රටක මෙවැනි උත්සවයකට 20,000ක් ආවනම් අපිට කොච්චර තට්ටු වෙලා ඇද්දයි හිතාගත හැකි. එහෙනම් මේ සුද්ධංගේ රටේ තිබිච්ච විනාශය නේද අපිට පුරුදු කරලා තියෙන්නේ. එතකොට ඒ කාලේ හිටියේ මේ අවුරුදු 100කට කලින්. එතකොට කොච්චර දියුණුවට හැදිච්ච ජනකායක්ද මේ ශිෂ්ටාචාරයක් නැහැ කිය කී අපට නින්දා පහස කර කර මේ සුද්ධ දීපු ශිෂ්ටාචාරයේ ප්‍රතිඵල තමයි දැන් තියෙන්නේ. දැන් කඳ වෙන්නේ සර්. ඒ සුද්ධගේ වார்த்தාව තියෙනවා අපේ ක්‍රිස්තියානි සමාජයක උත්සවයකට 20,000 සෙනගාවොත් අපිට කොහොම තට්ටු වෙලා තියෙයිද කියලා අහනවා. එහෙනම් ඒ රටේ තිබිච්ච හොරකම්, මැරකම්, දූෂණ, බේබදුකම්, සල්ලාලකම් අපේ රටේ තිබ්බේ නැති ගානයි. අපේ රටේ තිබුණේ. ඒ නිසා දැන් කට්ටි එකතු වෙලා සිංහලයන්ට බණිනවා, බුද්ධ ආගමට බණිනවා, ධර්මයට බණිනවා, සමහරු අපිට බණිනවා. අපිත් වග කියන්න ඕනෙලු මේවට. ඒ විනාශවලට ඒ මොකද හේතුව? මොළේ නරක් වෙලා. වග කියනවා අපි නෙමෙයි. වග කියති එතකොට බැනුම් අහන්න ඕන අය ප්‍රශංසා ලබනවා. ප්‍රශංසා ලබන්න ඕන අය බැනුම් අහනවා. බලන පරිහානිය ඇති. එතකොට මේ කොහෙවත් ඉන්න කෙනෙක් දෝෂණය කරාම අපිද බැනුම් අහන්න ඕනේ? ඊට පස්සේ විසඳුම හැරිට කියනවා එල්ලාම අරාපන්. දැක්කද මේ නැහැටි? එතකොට එක්කෙනෙක් කිල්ලා මරනවා, ඊළඟ එක්කෙනා දූෂණය කරනවා, ඊළඟ එක්කෙනා තෙල්ලා මරනවා. එල්ලා මැරිලි දැන් නවත ගන්න බැරි වෙනවා ඊට පස්සේ. එයි මේ වෙන දූෂණේ හැටියට. එතකොට මේක හේතුව මොකෝ? මේක නවත්තන්න පුළුවන්. මේක නවත්තන්න පුළුවන් එක දෙයකට, මාධ්‍යයට. මාධ්‍යයට පුළුවන් මේක නවත්තන්න. මාධ්‍ය සදාචාරයේ දියුණු කළොත් ඉදා නවත්තන්න පුළුවන්. නවත්තන්න කියන්නේ සෑහෙන අඩු කරන්න පුළුවන්. මොකද මිනිස්සු මාධ්‍යයට ග්‍රහණය වෙලා ඉන්නේ. මාධ්‍ය තුල පෙන්නන දේවල් ගත්තොත් ඇති මිනිස්සු මේ තරම්වත් ඉන්නවා. මං හිතන්නේ මේ ධර්මය නිසා තමයි මිනිස්සු මෙහෙම කන්ට්‍රෝල් වෙලා ඉන්නේ. ඒකයි. මොකද හැමතැනම දැන් මොනවද කියන්නේ? තැබෑරුම්. සුද්ධ මේ රට ගන්න කාලේ මේ රටේ බොන මිනිස්සු හිටියේනේ. සුද්ධ මේ රට ආක්‍රමණය කරපු කාලේ බීබද්දු හිටියේනේ. ඒකයි. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් දවසකට මං හිතන්නේ මේ රුපියල් කෝටි ගානක මිනිස්සු බොනවා. අපි මේ කියන බණපදයක් කියන්නේ මිනිස්සුගේ කෝම වහගෙන පොඩ්ඩක් බැරි වෙලා දෝෂණයක් මොනවාරි අරබුදයක් ආව ගමන් පන්සලට බනිනවා. ඒක තමයි දැන් ඒකත් මාධ්‍යෙන් කරන්නේ. වැරදිකාරය වෙන කවුරුවා.
එතකොට හොඳට මේ මේ මොනවද කියන්නේ ලයිසන් දීලා තැබෑරුම් දාලා මේ හොඳට කරගෙන යනවා. හොඳට බොණ්ඩ දීලා තියෙනවා. හොඳට කුඩු බිස්නස් ගෙනියනවා. මිනිස් අවුල් වෙන්න හොඳ අසභ්‍ය චිත්‍රපටි හැමතැනම යනවා. ඒ අවුල් වුණාට පස්සේ අපිට බයිනෝ. එතකොට මේ පිරිහීම දෙගුණ තෙගුණ වෙලා යන්නේ නැද්ද? ඇයි මේ වෙනත් දෙයකට මේ සිල්ලු තුනුත් ගැරවුම් ලබනවා නම්? එතකොට මේ පිරිහීම තව දරුණු වෙවි යනවා.